ඊළඟ ගුරු පඬුර පූජා කරන්න, ඊළඟ ගුරු උපහාරය සිදු කරන්න මේ පැත්තෙන් එක් මහත්මයක් දැන් ලෑස්ති වෙමින් සිටිනවා. නානා චිත්ත පටිච්ච සමුප්පාදය පිළිබඳ ඒ දහම් පර්යායක් ඔබ හැමුවේ නිරෝධ කරන්න මා ආරාධනා කරනවා තමරා කුමාරණ තුංග මහත්මියට. මාගේ තථාගත අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ධර්ම රත්නයට මාගේ නමස්කාරය වේවා. සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා. මෙතන පැමිණි වැඩවදාලෝ මෙහෙණින් වහන්සේගෙන්ද මෙතන නොහිටියත් අවසරයි. මෙහෙණින් වහන්ස අපට වසරක් පුරාවට දහම් රසය ලබා දුන් අජන්ත සම්පත් ගුරුපියාණෙනි, ඔබතුමාගෙන්ද මේ පැමිණ සිනම් සිටින පින්වතුන්ගෙන්ද අවසරයි. මේ ලෝක ධාතුවේ සත්ව පුජ්‍යල සංඥාවකින් බැහැරව යම් කිසි ධර්මතාවයක් මේ අවකාශයේ ගලා යනවා නම් ඒ ස්වභාවය පටිච්ච සම්පදායයි. මේ පටිච්ච සම්පදාය මාගේ තථාගත අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ වැඩ කරන යාන්ත්‍රණය ධර්මතාවයක් විදිහට පෙන්වලා මේ පටිච්ච සම්පාද ධර්මය දේශනා කරා. පින්වත්නි, මේ පටිච්ච සම්පාදය ආකාර මේ පටිච්ච සම්පාදයේ යුගල පද 12කටත් යුගල 11කටත් කැටිකොල්ලා පෙරබුදුවරුන්ට සාපේක්ෂව දේශනා කරා. පින්වත්නි, අපි බලමු බලමු මේ පටිච්ච සම්පාදයේ කියන වචනේ තේරුම්. පින්වත්නි, එහෙනම් මේ පටිච්ච සම්පාදය කියන්නේ මෙතනදී පටිච්ච සමුප්පාදය. මෙතනදී පටිච්ච කියන්නේ පින්වත්නි වචනේ දෙකට බෙදුවත් පටිච්ච වෙනවා. පටි කියන්නේ බැඳී යාම, ඉච්ච කියන්නේ කැමැත්ත. මෙතනදී සමුප්පාදයක් ඇති වෙනවා. පින්වත්නි, සමගුණ එකතු වී බැඳී යාම පටිච්ච සම්පාදය. පින්වත්නි, මෙතනදී මේ පටිච්ච සම්පාදය කියන්නේ පින්වත්නි මේ සමගුණ පමණමයි එකතු වෙන්නේ, අසමගුණ කවදාකවත් එකතු වෙන්නේ නැහැ. පින්වත්නි, ඒකන් සමගුණ කියන්නේ ඇසට රූපය සමගුණයි, ඇසට ශබ්දය අසමගුණයි. ඒ කියන්නේ ඇසට ශබ්දය කවදාකවත් ගෝචර වෙන්නේ නැහැ. පින්වත්නි, ඒ වගේම තමයි ලෝභයයි දේශයයි අසමගුණයි. ඒ හින්දා ලෝභයයි දේශයයි එකට කවදාකවත් පහළ වෙන්නේ නැහැ. ලෝභය නිරුද්ධ වෙලාම දේශය නිරුද්ධ වෙන්නේ. පින්වත්නි, ඒ වගේ ධර්මතාවයක් තමයි මේ පටිච්ච සම්පාදය කියන්නේ. පින්වත්නි, දැන් බලමු මේ පටිච්ච සම්පාදය මාගේ තථාගත මේ පටිච්ච සම්පාදය කියන්නේ මේ යම් ධර්මතාවයක් හේතු නිසා හට ගන්නවද, ඒ ධර්මතාවය ඒ හේතු නිසා හේතුව නිරෝධ වෙනවද, ඒ ධර්මතාවයත් නිරෝධන බව තමයි මේ පටිච්ච සම්පාද ධර්මය කියන්නේ. පින්වත්නි, මේ පටිච්ච සම්පාද ධර්මය මාගේ තථාගත අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ දර්ශනයේ අවිද්‍යාපච්චය අසංඛාර මේ පද 12 ආකාර තුනකට දේශනා කර අපිට ගන්නේ. ඒ ආකාර තුන නම් නානා චිත්තපටි සම්පාදේ, ඉදප්පච්චේතා පටි සම්පාදේ, ඒක චිත්තක්ෂණ පටි සම්පාදේ. පින්වත්නි, නානා චිත්තපටි සම්පාදේ කියන්නේ පින්වත්නි නානා චිත්ත කියන්නේ මේ භවත්‍රික සත්‍ය සංසාර ගමනේ ඉපදෙමින් මැරෙමින් මේ සංසාර භවයේ යන ආකාරය පෙන්වන පටි සම්පාදයයි. ඉදප්පච්චේතා පටි සම්පාදේ කියන්නේ, ඉදප්පච්චේතය කියන්නේ මේ චිත්තක්ෂණ මේ සිතක චිත්ත සාන්තතියක සිත් වැලක සිත් සමූහයක මේ මොහොත ජනනය වන ආකාරය පෙන්වන පටි සම්පාදය. පින්වත්නි, ඒක චිත්තක්ෂණ පටි සම්පාදය කියන්නේ පින්වත්නි ඒක චිත්තක්ෂණ කියන්නේ එක් චිත්තක්ෂණයක් තුළදී ඇතිවෙනා වූ පටි සම්පාදයයි. මේ ඒක චිත්තක්ෂණ පටි සම්පාදය සාමාන්‍ය පුද්ගලයකට ගෝචර වෙන්නේ නැහැ. පින්වත්නි, ඒ ප්‍රඥාවට හසු වෙන්නේ නැහැ. පින්වත්නි, ඒ සම්මා සම්බුදු තථාගතයන් වහන්සේලාටම පමණයි මේ ඒක චිත්තක්ෂණ බවෝදය තියෙන්නේ. පින්වත්නි, සම්මා ඒක චිත්තක්ෂණ පටි සම්පාදේ අවබෝධයමයි පින්වත්නි සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියන්නේ. පින්වත්නි, ඉතින් බලමු මෙතනදී තවත් ආකාර තුනකදී මාගේ තථාගතයන් වහන්සේ මේ තුනකට බෙදා වෙන් කළ තියෙනවා. අකුසල මූලපටි සම්පාදේ, කුසල මූලපටි සම්පාදේ, අව්‍යාකුත පටි සම්පාදේ කියලා. අකුසල මූලපටි සම්පාදේ කියන්නේ පින්වත්නි අකුසල් මුල් තුන හේතු කරගෙන කරනවා පටි සම්පාදයයි. ඒ කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහ ක්‍රියාසික සිදු කරමේ ඒ අකුසල් තුන සිදු කරගෙන කරන්නා පටි සම්පාදයයි. කුසල මූල පටි සම්පාදය කියන්නේ පින්වත්නි අදේශ අමෝහ අදේශ අලෝභ අමෝහ ක්‍රියාකම පටි සම්පාදය, ක්‍රියා කිරීමේ පටි සම්පාදය. පින්වත්නි, මේක
කුසල මූලපටි අකුසල මූලපටි සම්පාදයේ අනුසෝතගාමී ප්‍රතිපදා කියන්න පුළුවන්. මෙතනදී කුසල මූලපටි සම්පාදයේ පටිසෝතගාමී ප්‍රතිපදා කියන්න පුළුවන් බෙන්ති. අව්‍යාකෘත කියන්නේ පින්වත්නි මේ කුසලුත් නැති අකුසලුත් නැති පටිසම්පාදය මේ බොහෝ විට පහළවන්නේ රහතුන් වහන්සේලාට පමණයි පින්වත්නි. එහෙනම් බලමු මේ මාගේ තථාගතයන් වහන්සේ මේ පටිසම්පාදයේ ආකාර 12කට පෙන්වන්නේ. අපි බලමු මේ සාමාන්‍ය සත්‍යයකට මේ නානාචිත්ත ආකාරයට බෙදපදේ 12 දෙනාට මට ඉදලා තියෙන ඔබතුමන්ලට නානාචිත්ත ආකාරයෙන් මේ පටිසම්පාදයේ පහදාන්න දෙන්නේ. අපේ ගුරුතුමා අපිට උගන්වපු ආකාරයෙන් මට පැහැදෙන ආකාරයෙන් මම ඔබතුමන්ලට මේ පහදා දෙන්නම් පින්වත්නි. අවිද්‍යාපච්චා සංඛාර පින්වත්නි මොකද මේ අවිද්‍යා කියන්නේ? මේ පින්වත්නි මේක දර්ශනයක් පින්වත්නි. මේක දර්ශනයක්. මේක ලෝකයේ සත්‍යයක් පහළ වෙනවාද? ඒ සෑම සත්‍යයකම වෙදන්න පුළුවන් දර්ශනයක්. අපානිරාසතා ඉඳලා අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ දක්වාම මේ සත්‍යයට වෙදන්න පුළුවන් මේ දර්ශනයක්. මේ සත්‍යයගේ භව ගමන පෙන්වන්න පුළුවන්. මෙතනදී සත්‍යයගේ අතීත භවයත් වර්තමාන භවයත් අනාගත භවයත් පෙන්වන්න පුළුවන් පින්වත්නි. තවත් ආකාරයකට මාගේ තථාගතයන් වහන්සේ රහතන් වහන්සේලාගේ භව ගමන පෙන්වන්න මේ පද 12 දේශනා කර අපි ගන්නෙ. එතනදී අවිද්‍යාපච්චය අසංකාර කියන පදේ ඒ වගේ පද අඩුවීම් නිඩුවීම කරා. එතනදී ඒ මම පසුව පහදා දෙන්නම්. දැන් බලමු නානා චිත්ත පරිසම්පාද ආකාරයට මේ පද 12 විග්‍රහ කරන හැටි. අවිද්‍යාපච්චය අසංකාර. මේ අවිද්‍යාව කියන්නේ මොකද්ද පින්වත්නි? මේ අවිද්‍යාව කියන්නේ නොදන්නාකම, මෝඩකම, මෝහය කියන පුලුවන් පින්වත්නි. මේ දුකේ කෙටිම කියතොත් පංච උපාදානස්කන්ධය ගැන නොදැනීමයි පින්වත්නි. දුකේ අඥාන, දුක සමුදය අඥාන, දුක නිරෝධය අඥාන, දුක නිරෝධගාමිනී ප්‍රතිපදා අඥාන පින්වත්නි. එහෙනම් පින්වත්නි මේ සත්වයා නිරන්තරයෙන් මේ අවිද්‍යාව නිසා නිරන්තරයෙන් සත්වයා සංඛාර රැස් කරනවා පින්වත්නි. ඒ සංඛාර පුඤ්ඤාවිසංඛාරත් පුඤ්ඤාවිසංඛාරත් ආනංජාවිසංඛාරත් වශයෙන් රැස් කරනවා. තවත් ආකාරයෙන් කියවනම් වචී කර්ම, කාය කර්ම, මනෝ කර්ම වශයෙන් රැස් කරනවා පින්වත්නි. මේ පින්වත්නි මේ සත්‍යයගේ මේ පෙරභවය පෙන්වන්නේ මේ අවිද්‍යාපච්චය අසංකාර පෙරභවය පෙන්වම් කරන දැන් මෙතනදී සත්‍යයගේ පෙරභවයේදී කර්මයේ කර්ම නිමිත ගති නිමිත වශයෙන් මරණාසන මොහොතේදී කර්මයේ කර්ම නිමිත ගති නිමිත වශයෙන් ඉදිරිපත්ලා එක් සංඛාරයක් එක් චේතනාවක් ජවන් ශේෂයක් එලා මේ අවකාශයේ ඉතුරු වෙනවා පින්වත්නි. ඒ ඉතුරු වෙන ආශේෂය මහා බලවත් පින්වත්නි. මේ චේතනාව මහා බලවත් නැවත උපත්තියකට යන්න තරම් මහා බලවත් මේ සංඛාරේ විඥාන නැවත උපත්තියකට තල්ලු කරන්න පුළුවන්. එහෙනම් බලමු මේ සත්‍යය මේ අවිද්‍යාව නිසා කරගත්තා වූ සංඛාරෙන් සහ සංඛාරපච්චය විඥාන පින්වත්නි. මෙතනදී මේ සංඛාරය පින්වත්නි මේ විඥානය හටගන්නේ 29 ආකාරයකින්. ඒ 29 ආකාරය කිව්වොත් පින්වත්නි මේ 29 ආකාර කියන්නේ අපුඤ්ඤාවි සංඛාර 12යි. ඒ කියන්නේ ලෝභ මූල සිත් 8යි, මෝහ මූල සිත් 2යි, ද්වේෂ මූල සිත් 2යි. එතන 12යි පින්වත්නි. පුඤ්ඤාවි සංඛාර 13යි. ඒ කියන්නේ කාමාවචර මහ කුසල් සිත් 8යි, රූපාවචර සිත් 5යි. පින්වත්නි දැන් බලමු එතර ආනෙන්ජාපි සංඛාර කියන්නේ පින්වත්නි ආනෙන්ජාපි සංඛාර කියන්නේ අරූපාවචර කුසසි 7 එතනදී 29යි. ඒ 29 ආකාරයෙන් එක් ආකාරයකට තමයි පින්වත්නි මේ සත්‍යයගේ උප්පත්ති සිද්ධ වෙන්නේ. මේ සංඛාර එක් සංඛාරයක් තමයි මේ ඉදිරිපත් වෙන්නේ. මේ සංඛාරපච්චය විඥාන කියන නැවත උප්පත්තියකට. මේ විඥානයේ ප්‍රතිසන්දි විඥානය කියන්න පුළුවන්, විපාක විඥානයක් කියන්න පුළුවන් පින්වත්නි. මෙතනදී සත්‍යයගේ උප්පත්ති සිද්ධ වෙනවා. එහෙනම් මේ සංඛාරපච්චය විඥාන මෙතනදී විඥානය මේ කර්මයේ කර්ම නිවිත ගති නිවිත වශයෙන් ගත්තා වූ මේ විඥානය මේ විඥානයේ දුගති හේතුක සුගති හේතුක සුගති ත්‍රි හේතුක ආකාරයෙන් එක ආකාරයෙන් තමයි පින්වත්නි මේ විඥානය හටගන්නේ. මේ සත්‍යයගේ මේ උප්පත්තිය සිදුන අවස්ථාවේ මාගේ තථාගතමාමෑණි සම්මා සම්බුදු දන් වහන්සේ දේශනා කළ දිනා පින්වත්නි මේ ලෝකයේ පහළ වෙන යම් සත්‍යයේ ඒ සත්‍යයක උපදින ආකාර හතරක් අපිට පෙන්වලා දීලා තියෙනවා. ඒ මොකද්ද? අණ්ඩජ ජලාභුජ සංසේජිත උපපාදික වශයෙන් අණ්ඩජ කියන්නේ පින්වත්නි බිත්තරයකින් හටගන්නා සංසේත් ජලාභුජ කියන්නේ පින්වත්නි වැදමහකින් හටගන්නා සංසේජිත කියන්නේ ඉබේ හටගන ඒ පණුවන් වැගේ සත්‍යයන් මස්සදෙල්ලකින් හටගන්නා සත්‍යයන්. උපපාදික කියන්නේ පින්වත්නි ෂණයෙන් පහළ වුණා මේ ප්‍රේතයන් අපානිරිසතුන්
දෙවියන් වගේ පූර්ණකයක්ති ශනයෙන් පාලෙන් ආසත්තයෙන් පින්වත්න්නේ දැන් මේ අපි මේ සාමානසත් අපි වගේ මනසයකට මේ පද දොල හදන්නේ ඒනම් බලම මේ විඤ්ඥානය හටගන්නේ එනම් මවක පියාගේ හයකතු වීම නිසා විඤ්ඥානයක් හටගන්නවා මේ විඤ්ඥානයේද පින්වත්න්නේ මේ අම්මගේ මවකුස අම්මගේ මවස ඒ කලය සුද්දාාෂ්ටක පින්වන්නේ සුද්දාාෂ්ටකට බැහැ විඤ්ඥානයක් හටගන්න ඒ නම් පින්වන්නේ ඒ සුද්දාාෂ්ටක ප්‍රසාද භූමයක් බවට පත් කරගන්නවා එනෙ කොහොමද ඒ ප්‍රසාද භූමයක් පවට පත් කරන්න මේ විඤ්ඥානය විඤ්ඥානයක පෙර පසුන වී වස්තු දසක කලාපයක් සමඟ මේ විඤ්ඥානය ඇතුල්ලෙන පින්වත්න්නේ කලළ රූපයට ඇතුල්ලෙන පින්වන්නේ එතනදී ඒක්ෂණයම කර්මජුරූපත් භාවරූපත් ඒක්ෂණයෙන් පහලලා කලාපතුනින් සත්‍යාව පැත්තිල බාදනුලු ගන්න පින්වන් මෙතනදී තා විශේෂ කරණක් කියන්තින පින්වත්න්නේ මේ අන්ඩජයි ජලාපු ජය කියන සත්‍යයෙන් කලාපතුනකින් බිහිවෙන්නේ සංසේජිත ඕපපාතිකින් සත්‍යයෙන් බිවන්නේ මේ කලාපතුනට අමතරව චක්කු සෝත ගාන ජිව්වා කැන ප්‍රසාදරු පහතරත් ඇතුවේ තොට කලා පහතයි පින්වත්න එතනදී දැන් සත්‍යයාගේ උපැත්තිය දැන් සත්‍යයාගේ උපැත්තිය සිදුවල හමාරයි දැම් සත්‍යයයින කලල අවස්ථාව කලලේ වැැස්සග නිවරයි දැන් සත්‍යයා මෙතනදි මාගේ තතාගතයන් වහන්සේ විශේෂම අවස්ථාව පෙන්නල්දන මේ ප්‍රතිසන්ධි විඤ්ඥානයේදී මකක්දේ විශේෂ අවස්ථාව මේ විඤ්ඥානය විසින් කර්මජුරූ පහදන එකම අවස්ථාවත් මුල් එකම අවස්ථාවත් අවසාන අවස්ථාවත් බව එතනදී ඒ කර්මජුරූප විසින් විඤ්ඥාන විසින් කර්මජරූපස හදලා ජීවිතරූපයට බාදනවා ඉන් පසුව ජීවිතරූප පාතයන්න ඒ අතරද පාලෙන්න්නා සෑම රූපයක්ම චිත්තරූප වසයන්තමයි පින්වත්න්නේ හඳුන්නන්නේ. දැන් සත්‍යයාගේ උපැත්තිය සිදු වෙලා මාලයි දැන් සත්‍යයා මගේ උපැත්තියමන දැම් විඥාන පච්චා නාමරූප පින්ඥත්න්නේ මේ විඤ්ඥාන් හටගත්තාව විඤ්ඥානයන නිසා හේතුව නිසා නාමරූප හටගන්නවා මෙතනිදි නාම කියන පින්වත්න්නේ වේදනා සංඥා සංකාරත් රූප කියන රූප විසියටත් පින්වත්න්නේ ඒනම් සත්‍යයාගේ මේ ප්‍රතිසන්දී වර්තමාන අවස්ථාව පින්වත්න්නේ සත්‍යයාගේ වර්තමාන අවස්ථාව කලල අවස්ථාව කියන්න පුළම් පින්වත්න්නේ මේ සත්‍යයා මෝරල නැහැ මේ සත්‍යයා මේ උපදින සත්‍යයා ලෝකයට විවෘත කරන්න නම් ලෝක ඇතෙක් බැඳුණු කරන්න සත්‍යාව මෝරවන්න ඕන වර්ධනය කරන්න ඕන ඒනම් පින්වත්න්නේ කොහොමද මේ කලලය මෝරවන්නේ මේ වඩවන්නේ එහෙනම් කොහොමද පින්වත්න්නේ නාම රූපච්චා සලායතන මෙතනදී රූප කියන්නේ හිතාම වැදගත් පින්වත්න්නේ මේ රූප කියන්නේ ආහාරජ රූපයයි මෙතනදී නාම කියන්නේ වේදනා සංඥා සංකාරත් සමඟ අම්මගේ කනපුන ආහාරත් සමඟ එකතු වෙලා සත්‍ය වැඩෙනවා දැන් ඒ නාම රූපච්චා සලායතන සලායතන බිහිවෙන පින්වත්න්නේ මේ සලායතන බිහිවන්නේ දින සත්‍යයාගේ උපැත්තිය ඒ කලල අවස්ථයේ දින 77ක් ඇතුළත මේ සිද්ධිය සිදු වෙන පින්වත්න්නේ මේ සලායතන කියන්නේ මේ බුබුලු පහක් හටගෙන ඒ සලායතන තමයි හටගන්නේ ඒ සලායතන සයකාරයි චක්කු සම්පස් චක්කායතනේ සෝත ආයතනේ ගාන ආයතනේ දිව ආයතනේ කාය ආයතනේ මන ආයතනේ කියලා පින්වත්නි දැන් ඒ සයකාරයි පින්වත්නි ඒ සලායතන පච්චා සලායතනෙන් ගත්තා වරම නිසා පස්සේ කියන ධර්මතාවය හටගන්නවා පින්වත්නි ඒ පස්සේ කියන්නේ මහා බලවත් ධර්මතාවයක් කියලා මාගේ තථාගතයන් වහන්සේ දේශනා කරලා පින්වත්නි මේ පස්සේ කියන්නේ මහා බලවත් චෛතසික ධර්මයන් මේ පස්සේ නිසා තමයි ගත්ත මේ සලායතන සයාකාරයෙන් ගත්තා වූ අරමුණු ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙනත් මේ පස්සේ කියන ධර්මතාවය තමයි ඉතින් මේ පින්වත්නි මේ පස්සේ කියන්නේ මේ පස්සේ සය ආකාරයි චක්කු සම්පස්සය සෝත සම්පස්සය ගාන සම්පස්සය ජිවහා සම්පස්සය කාය සම්පස්සය මනෝ සම්පස්සය කියලා පින්වත්නි මේ අසය මේ පස්සේ නිසා සත්‍යයට පස්සේ පච්චා වේදනා පින්වත්නි මේ පස්සේ නිසා සත්‍යයට වේදනාවක් හටගන්නවා විඳීමක් හටගන්නවා පින්වත්නි මේ වේදනා පින්වත්නි කියන්නේ අරමුණේ රසේ උරා ගැනීම කියන්න පුළුවන් පින්වත්නි තාත්තාකාරයි මේ වේදනා සය ආකාරයි චක්කු සම්පස්සදා වේදනා සෝත සම්පස්සදා වේදනා ගාන සම්පස්සදා වේදනා ජිවහා සම්පස්සදා වේදනා කාය සම්පස්සදා වේදනා මනෝ සම්පස්සදා වේදනා පින්වත්නි මේ වේදනා නිසා සත්‍යය නිරන්තරයෙන් වේදනාපච්චය වේදනාපච්චය තණ්හා සත්‍යය පින්වත්නි වේදනා පින්වත්නි මෙතන මෙතෙන්දි කියන්න වෙනවා වේදනාව මාගේ තථාගත පියාණන් වහන්සේට අතුරුමයි මහරහතන් වහන්සේට අතුරුමයි වේදනාව මේ උපලෙන් සෑම සත්වයකටම වේදනාව උරුමයි පින්වත්නි ඒක කාම ගුණයක් පින්වත්නි ඒ වේදනාව විඳින කිසිම තහනමක් නැහැ ඕනෑම කෙනෙකුට ඒ වේදනාව විඳින බා දැන් වේදනාව නිසා සත්‍යයට තණ්හාව කියන ධර්මතාවයට නැමේ පූදුන සත්‍ය පින්වත්නි වේදනාපච්චා සංකාර වේදනාපච්චය තණ්හා පින්වත්නි ඒ සත් පුදුන් සත්‍යය කරන්නේ මොකද්ද මේ ලැබුණා වේදනාව නිසා නැවත විඳීම නිසා තණ්හාව කියන ධර්මතාවකට ලක් වෙනවා පින්වත්නි මේ තණ්හා සයාකාරයි
තන්නා රූප තන්නා ශබ්ද තන්නා ගන්ධ තන්නා රස තන්නා පොට්ටබ්බ තන්නා ධම්ම තන්නා ආදී වශයෙන් පින්වත්නේ මේ තන්නා පච්චය උපාදාන සත්‍ය මේ තන්නා කරලා නිකම් ඉන්නේ නැහැ පින්වත්නේ නැවත නැවත තන්නා කියන තන් උපාදාන කියන ධර්මතාවයකට ලක් වෙනවා පින්වත්නේ මේ උපාදාන කියන්නේ මහසියුම් අකුසල ධර්මතාවයක් පින්වත්නේ මාගේ තථාගතයන් වහන්සේ අපට දේශනා කරන්නේ තියෙන අකුසල 14ක් ඒ අකුසල 14ේ අපට දේශනා කර ගුණ නමයෙන් එකක් තමයි ආශ්‍රව ශාස්ත්‍රව ඕග යෝග ක්ලේශ නිවන අනුසේ සංයෝජන උපාදාන කියන්නේ පින්වත්නි අන්නේ උපාදානය තමයි පින්වත්නි මෙතනදී පෙන්වන්න කරන්නේ මේ උපාදානය කියන්නේ అలවන ගතියක් තල්ලු කරන ගතියක් කියන්න පුළුවන් පින්වත්නි මේ උපාදාන නිසා සත්‍ය සසරට ඇඳ බැඳෙන තමන කර්මපත හදන්න ශක්තියක් දෙන මේ උපාදාන කියන්නේ පින්වත්නි මේ උපාදාන පංසාකාරයි කාම උපාදාන දිට්ඨි උපාදාන සීලබ්බත උපාදාන අන්තවාද උපාදාන භව උපාදාන කියලා පින්වත්නි මේ උපාදාන කරා නම් පින්වත්නි සත්‍ය භවයක් සාදෙනවා මම පින්වත්නි එහෙනම් පින්වත්නි මේ උපාදාන පත්‍ය භව මේ භව කියන්නේ පැලවෙන භව චේතනාව සංකාරයක් කියලා කියන්න පුළුවන් පින්වත්නි මේ භව දෙආකාරයි කර්ම භව උප්පත්ති භව කියලා පින්වත්නි මේ භවයක් සෑදුව සත්‍ය ජාතියක් හට ගන්නවාම උප්පත්තියක් සිදු වෙනවා පින්වත්නි එහෙනම් භවපච්චය ජාති මේ ජාතිය හටගත්තා වූ සත්‍ය ජාති ජරා මරණ පච්චය ශෝක දබර දෙයට පලක් වෙනවාමයි පින්වත්නි එහෙනම් ජාතිපච්චය ජරා මරණ ශෝක දේව දුක් දෝමනස්ස ආපු සම්බවන්ති කියලා පින්වත්නි මේ දුක් මේ දුක් චක්‍රයක් පින්වත්නි අපි අනවරාග සංසාරක් මේ වෙනද මේ පැමිණියේ මේ දුක් චක්‍රයකට හසු වෙමින් මේ වෙනතේ කදා අපි මේ දර්ශනයට අටත් වෙලා තමයි අපි මේ ජීවත් වෙලා මේ සංසාර භව ගමන ආවේ දැන් බලමු පින්වත්නි මෙතනදී මාගේ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ සමහර අවස්ථා දේශනා කරා රහතන් වහන්සේලාට මේ පදවල දෙන හැටි බලමු පින් දේශනා කරා ඒ දේශනා කර ආකාරය අපි දැන් බලමු පින්වත්නි මේ අවිද්‍යාව පත්‍ය සංකාර පින්වත්නි මේ අවිද්‍යාව නිසා තමයි රහතන් වහන්සේ මේ සංකාර අවිද්‍යාව අනුසාර රස කරගත්තු සංකාරයක් නිසා තමයි රහතන් වහන්සේ දුප්පැතිය ලැබෙන පින්වත්නි මේ උප්පැතියේ මේ රහතන් වහන්සේ රහක්ෂණයේ පටන් පින්වත්නි මේ රහතන් වහන්සේ මේ අවිද්‍යාපත්‍ය සංකාර කරන්නේ නැහැ පින්වත්නි මේ පදේ ඉවත් කළා තමයි මාගේ තථාගතයන් වහන්සේ මේ දේශනාවේදී රහතන් වහන්සේගේ භාගම පෙන්වන්නේ පින්වත්නි සංකාරපත්‍ය විඥාන තියෙනවා විඥානපත්‍ය නාම රූප තියෙනවා නාම රූප පත්‍ය සලායතන තියෙනවා සලායතන පත්‍ය පස්ස තියෙනවා පස්සපච්චා වේදනා තියෙනවා පින්වත්නි මේ වේදනා තියෙනවා වේදනාපච්චා තණ්හා නැහැ පදේ යොදන්නේ නැහැ ඉවත් කරනවා තණ්හාපච්චා උපාදාන පදේ ඉවත් කරනවා උපාදානපච්චා භව පදේ ඉවත් කරනවා භවපච්චා ජාති තියෙනවා ජාතිපච්චා ජරා මරණ ශෝක පරිදේව දුක් මනස තියෙනවා පින්වත්නි මේ උපන් සෑම සත්‍යයකටම මාගේ තථාගතයන් වහන්සේටත් රහතන් වහන්සේටත් උපන් සෑම සත්‍යයකටම මේ ජරා ජීර්ණතාවයට පත් වෙනවා පින්වත්නි මේ අනිත්‍ය දුක්ඛ ලක්ෂණ ලක් වෙනවා මේක ලෝක ධර්මතාවයක් ඒක නියාමයක් පින්වත්නි දැන් බලමු අපි දැන් මේ වර්තමානයේ දැන් මේ මේක කාලාතර තුනට බෙදන්න පුළුවන් කියන්නේ එහෙනම් බලමු මේ කාලාතර තුනට බෙදන්න මේ අවිද්‍යාපච්චා සංඛාර මේ අවිද්‍යාපච්චා සංඛාර මේ සංඛාරයත් පෙර භවයක නිසා මෙතනදී අවිද්‍යාපච්චා සංඛාර මේ ටික පෙර භවය කියන්න පුළුවන් අපි ගන්නේ විඥානපච්චා නාම රූප උපාදානපච්චා භව දක්වා මේ වර්තමාන භවයයි මේ භවපච්චා ජාති ජාතිපච්චා ජරා මරණ කියන්නේ අනාගත භවය පෙන්වන්න අපි ගන්නේ දැන් එහෙනම් අපි බලමු දැන් මේ වර්තමාන භවයේ මේ අපි ඉපදිලා තින්නේ එහෙනම් බලමු මේ වර්තමාන භවයේ අපිට මොකද මේ සම්පදේ දොලක වේදන්නේ කොහොමද කියලා එහෙනම් පින්වත්නි අපිත් මේ අවිද්‍යාව නිසා සංඛාරයක් හටගෙන අපිත් උප්පත්තියක් ලැබුවා පින්වත්නි එහෙනම් මේ සලායතන ගත්තා මේ මේ දීපංච විඥානං හරහා ගත්තා මේ ධර්මතාවය නිසා පින්වත්නි පස්සේ මේ වේදනාවකට ලක් වෙලා මේ වේදනාව නැවත නැවත විඳීම නිසා තණ්හාවෙන් වෙනවා තණ්හාවෙන් අපි උපාදානයකට ලක් වෙලා තිනා මේ උපාදානයේ මහා බලවත් මින්වන්දි කර්මපත හදනවා කියවනේ එහෙනම් මේ උපාදානයට ලක් වුණු සත්‍ය පංච නැවත නැවත පංච උපාදානස්කත්තු බබ හදමින් මේ සංසාරයේ සැරිසරන මේ භව හදනවා මෙතනදී පින්වත්නි මේ භවයේදී අපි කරන්නේ කර්ම භව සෑදීමයි මේ අවස්ථාවේ අපි කරන්නේ පින්වත්නි මේ අවස්ථාවේ ඔබත් මේ කර්ම භව කොයිතරම් සෑදුවාද මමත් මේ අවස්ථාවේදී කර්ම භව කොයිතරම් සැකසුවාද පින්වත්නි අන්නේ කර්ම බව නවත්තන්න තමයි මේ සංසාරෙන් මේ භයංකාර ගෝර කටුක සංසාරයෙන් මිදෙන්න නම් මේ කර්ම භව සාධනක තමයි නවත්තන්න ඕනේ පින්වත්නි දැන් අපි පෙර භවයේ කරෙත් අවිද්‍යාපච්චා සංඛාර එහෙනම් උපාදානපච්චා භව කියන්නේ ඒකම තමයි පින්හානේ
පින්වත් නේද ඒකමයි කරන්නේ මේ භවයේදී සංඛාර පත්‍ය විඥාන මේ පෙර භවයේ කරා වූ සංඛාරයම තමයි භව පත්‍ය ජාති කියලා කිය පින්වත් මේක තමයි සත්‍ය සසරට ඇද බඳින මේ උපාදානය තමයි සත්‍ය සසරට ඇද බඳින ක්ලේශ ධර්මයේ මේ උපාදානය පින්වත් නිරන්තරයෙන්ම මේ කෙරේ අනු එදිනදා සාමාන්‍ය ජීවිතයේදී යෝනිසෝ මනසිකාරයෙන් විදර්ශනානුවෙන් මේ පෙරනැති බිව හට ගන්නා ඉතුරු නැතුව නිරුද්ධ වන ධර්මතාවය හඳුනාගෙන මේ උතුම් වූ පරිසම්පාදයේ අවබෝධයෙන් මේ සසර ගම නිවා කරන්නට අදිෂ්ඨාන කරගම් පින්වත්නි. එනං අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණේ ත්‍රාසනේ වඩවලා යෝනිසෝ මනසිකාරයෙන් මේ ප්‍රඥා පහල කරගමු. මේ මෙතනදී විද්‍යා පහල කරමු. එනං පින්වත්නි මේ විද්‍යා පහල වුණා පින්වත්නි මේ සංඛාරය සංකාර නිරෝධ විඥාන නිරෝධ නාම රූප විනාස සලායත නිරෝධ පස්ස නිරෝධ වේදනා නිරෝධ තණ්හා නිරෝධ උපාදාන නිරෝධ භව නිරෝධ ජාති නිරෝධ ජාති ජරා මරණ නිරෝධ පින්වත්නි. එහෙනම් දුක්ඛේ ඥානං දුක සමුදය ඥානං දුක නිරෝධේ ඥානං දුක නිරෝධ ගාමිනී ප්‍රතිපදාය ඥානං පින්වත්නි පින්වත්නි ඒ සම්මේ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන්ම පමණයි මේ පටිච්චසම්පාදේ අවබෝධයෙන්ම පමණයි මේ උතුම් නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන්. මාගේ තථාගතයන් වහන්සේ දේශනා කරා මේ පින් යම් කිසි පුද්ගලයෙක් මේ චතු මේ පටිච්චසම්පාදේ අවබෝධය කරගන්නාද ඒ පටිච්චසම්පාදේ අවබෝධයෙන් සතර අපායක් මවා යනවා කියලා පින්වත්නි. එනම් පින්වත්නි අපිත් පුලුවන් තරම් විදර්ශනා වඩමු. මේ මාගේ ගුරු පියාණන් මේ දිනවල නිතරම අපිට කියන්නේ විදර්ශනා වඩන්න දැන් කාලය හරි විදර්ශනේ වඩන්න කාලය හරි. එනම් පින්වත්නි අපි විදර්ශනා වඩමු. මාගේ තථාගතයන් වහන්සේ දේශනා කරේ මහණෙනි විදර්ශනා වඩව ලෝහගුලි නොගිලියු කිව්වා. අන්නේ දේශනා කරා අන්නේ මේ භයංකාර සංසාරයේ මිදෙන්නට මාගේ තථාගතයන් වහන්සේ දේශනා කරේ විදර්ශනා වඩන්න කියලා. ඒ වගේ අපි විදර්ශනා නුවණින් ප්‍රඥාවෙන් අපි සෑම කටයුකදීම ඒ විදර්ශනා වඩන අපි අධ්‍යයන මේ සංසාර රෝගේ මාගේ තථාගතයන් තවත් දේශනා කරති සඳහන් කරා සංසාර රෝගා මහබ්බයා කියලා පින්වත්නි. මේ සංසාර රෝගේ තමයි මහබ්බයානක මේ රෝගෙ මිදෙන නම් මේ පටිසම්පාදේ අවබෝධයමයි අපි කළ යුත්තේ. එනම් පින්වත්නි මේ පටිසම්පාදේ අවබෝධ කරගමින් මේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් උතුම් නිර්වාණය සාක්ෂාත් කරගමු පින්වත්නි. මාගේ කාලයේ අවසන් බැවින් පින්වත්නි අපි මේ උදේශනේ නවත්වන අවසන් කරනවා. මාගේ ගුරු පියාණෙනි මාගේ සංසාර රෝගේ වෙලී සිටි මාහට ධර්මයේ නැමැති අමාසුව ලබා දී උතුම් නිර්වාණය දොරටුව මම්පෙත් විවර කර දුන් අජන්ත සම්පත් ගුරු පියාණෙනි මාගේ මේ ආවජනා ගුරු උපහාරයක්ම වේවා. තවද මේ ගුරු පියාණෙනි මේ මාගේ මේ මීට පෙර දේශනයේදී සඳහන් කරා ගුරු පියාණන් බුදු පුතේ කියලා. ඇත්තටම ගුරු පියාණෙනි ඔබ බුද්ධ පුත්‍රයෙක් සිවුරක් නැදරුවට ඔබ බුද්ධ පුත්‍රයෙක්මයි ගුරු පියාණෙනි. අපි මේ අපිට මේ තරම් ධර්මස්කාණයක් දැක් කියා දීලා අපි මේ තරම් ශක්තියක් දීලා මේ අපි ධර්ම අවබෝධයට ලක් කරේ ගුරු පියාණෙනි ඔබට තෙරුවන් සරණයි. මේ සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි සියලු දෙනාටම එක ගුරුවරයෙක් ඉන්නේ. ඒ අපිට මේ මාර්ගය කියලා දුන්නා වූ අජන්ත සම්පත් නම් වූ ඒ උත්තරීතර යුග පුරුෂයා. බුදුහාමුදුරෝ දේශනා කරපු ඒ ධර්මය අපිට සමීප කරපු ඒ උත්තමයාට පිරිනමන උත්තම පූජාවයි මේ ඔබ හැමෝෙදි ගැරෙන්නේ. දැන් කාල වේලාව ගොඩක් වෙලාවට 12 මාර පහු වෙලා තියෙනවා. අපි දැන් දානය ලෑස්ති කරලා තියෙනවා උඩහ දාන ශාලාවේ. සාමාන්‍යයෙන් විනාඩි 45ක විතර වගේ කාලයක් තමයි මේකට වෙන් කරලා තියෙන්නේ. තව අපිට හවස්වාමේ තව දේශනා බොහොමයක් තියෙන නිසා ඔය පින්වතුන් ඉතා ඉක්මනින් මේ දාණය රැගෙන නැවත මේ ස්ථානයට එන්න කියලා මම ආරාධනා කරනවා.